ඒකෙන් මේ රටේ නැති වර්ණයක් තියෙනවා. ඒ නැති වර්ණය දැන් පළාත් සභා නැති වර්ණය තියෙනවායි කියන එක ලෙක්ෂවේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියන එක තමයි රනිල්ගේ සහාය පාලනයේ විශ්වාසය. ඒ නිසා ලෙක්ෂවේ පාලනය ගැන කතා කරන අගමැති රනිල් වික්‍රමසිංහ ලෙක්ෂවේ පාලනය හරහා පළාත් සභා තිබිය යුතු නැත. එය කල් දැමිය යුතුය. එය අපට අවශ්‍ය දායකය කියන තැන තමයි ඔහු ඉන්නේ කියන එක බොහොම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. කෙසේ වෙතත් ජනාධිපති වර්ණය අප විශ්වාස කරනවා නියත වශයෙන්ම ඒ කාල පරිච්ඡේදය තුළ තිබිය යුතුයි. කීප මේ දෙගොල්ල තුන්ගොල්ල එක්කාසු වෙලා සාකච්ඡාවක් වෙනවනම් මේ රට වෙලා තියෙන අරාජිත සත්‍යය මුදවා ගන්න පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට හැකියාවකුත් තියෙනවා. ඒට අගමැතිවරයා අන්න එතෙන්දි විපක්ෂ නායකවරයාගේ භූමිකාව තියෙනවා. අගමැතිවරයා විපක්ෂ නායක එක්කාසු වෙනවා. එතන ජනාධිපතිවරයාගේ භූමිකාවක් නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබා ගැනීමට ඒක. ඉතින් එහෙම අවංක හැඟීමක් තියෙනවා නම් හරි. ජනතාවට මේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරමු. එහෙම නැත්නම් අපි ජනතාව ඉදිරියට යන්න බය නැහැ. අපි වැඩ කරලා තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. මේ වගේ අවස්ථාවක සුදුසුම දේ තමයි ජනතාව ඉදිරියට යන්නේ. අද ඒක කරන්න මම හිතන්නේ මොවුන් සූදානම්ද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්ක්මක් තියෙනවා. මොකද ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා අවුරුදු 4.5ක් තිස්සේ ඔවුන් කරේ රාජපක්ෂ හැමත මුවහමට තලිබාප්යට උසාවි ගානේ ගෙනහිල්ලා මේ අය හිර කරන්නේ කොහොමද කියලා හිතපු එකත් මිස රටේ ජාතික ආරක්ෂා ජාතික ආරක්ෂාව ඒ වගේම ආර්ථිකය සමාජ සවිගැන්නේ මෙසියල් ඇත්තකද දැන් මේ දවස්වල නම් ඔන්න මම දැක්ක සමෘද්ධි ව්‍යාපාරයක් යනවා මම දැක්ක මිලියන 104,000ක් විතර වියදම් කරන ප්‍රචාරක කටයුතු රටේ සාමත්ම දැවැන්ත ආර්ථික ප්‍රශ්නයකට මිනිස්සු ජනතාව හිර වෙලා ඉන්නේ දැමැන්ත පීඩනයක රටේ ජනතාව මුණ පාන වෙලාවක තමුන්නාසල අද පුවත්පත් තරම් බලන්නකො පිටු ගණන් පුරවලා දැන් නේද කෝටි ගණන් වියදම් කරලා තමන්ගේ දේශපාලන වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන ඒ නිසා බොහොම පැහැදිලි ඒත් එක්ක මතක තියාගන්න මාධ්‍ය කරුවන් හැටියට අපි සමුන්නාසල සියලු දෙනා මතක තියාගන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා දකින්නේ මේකට එකම විසඳුමක් මාධ්‍ය මර්ධනය කිරීම ඒ මාධ්‍ය මර්ධනය කිරීම ආරම්භ කර පළවෙනි වසරේ ඉඳන් බල්කනියේ ඉන්න මාධ්‍ය කරුවන් පෙන්නලා කිව්වා සත්වවත් ඇහෙට පො සියලු සත්තුන්ගේ නම් කිව්වා මාධ්‍ය දැන් කටවහගෙන ඉන්නවා මේ අරකා යක්ෂයා මහසෝණ කියන්න තියෙන සියලු දේවල් එදා කිව්වා එදා ඉඳන් මේ ආපු ගමන බලන්න සෑම අවස්ථාවකම මෑතකදීම කිව්වා චෙක් ටික ලෑස්ති කරගන්න මම නඩු දානවායි කිව්වා මේ ලියන දේවල් එවැනි මහා භයානක ඛේදවාචකයකට රට තල්ලු කරගෙන යනකොට ඔවුන්ට දැනෙනවා විශේෂයෙන්ම අගමැතිවරයාට දැනෙනවා මාධ්‍ය තමයි පාලනය කර යුත්තේ මේ මගේ තක්කඩි වැඩි ඉදිරියට ගෙනියන්න. ඔව් මාධ්‍ය වාරණය කිරීමට මේ මොහොතේ විශාල නීති පද්ධති ගණනාවක් ගේන්න උත්සාහ කරනවා. ක්‍රිමිනල් ඩිෆෝමේෂන් අයිතනම ඒ කට්ටිය දැඩි ලෙස නැවතවර මේක ගේන්න උත්සාහ කරනවා. මෙවැනි අනපනත් ගණනාවක්. ඒකට ප්‍රතිශත පනතේ. අමොන්නාසලා මං හිතන්නේ මාධ්‍ය හොඳ ආකාරව දන්නවා. මූණත තියෙන ප්‍රති ප්‍රස්ත බලත ඇතුළත තියෙන සම්පූර්ණ මාධ්‍ය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම තමයි එතනින් බලාපොරොත්තු වෙන්නේ. උන් දන්නවා රටේ ජනතාවගේ නැගෙන මේ විරෝධතාවය තවදුරටත් ගෙනියන්නට බෑ. එහෙමනම් මේ පනත ගෙනල්ලා හෝ ප්‍රස්තයන්ගේ නමට මේක දාලා ඉතුරු වගන්තිනේක අපි සම්මත කරගෙන මේ රටේ මර්ධණයට වැඩ පිළිවෙලකට කටයුතු කරමුයි කියන තැන තමයි බොහොම පැහැදිලිව වර්තමාන දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක